නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනුයි ඔහු අත්අඩංගුවට ගැනීමට වරින්තු නිකුත් කළේ. ඒ 2019 නොවැම්බර් 1 වනදා අරලියගහ මන්දිරයේ ඉදිරිපිටදී හිටපු පළාත් සභා මන්ත්‍රී විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා ඇතුළු 3 දෙනෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධවයි සැකකාර මන්ත්‍රීවරයා සනීපතත්වයෙන් පසුවන බව ඔහුගේ නීතිඥවරයා දැනුම් දුන්නා. මෙහි එක් සැකකරුවෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙනු මහතා මියගොස් ඇති බැවින් ඉදිරි දින ඔහුගේ මරණ සහතිකය ඉදිරිපත් කරන ලෙස කොල්ලුපිටිය පොලිසියට නියෝග කෙරුණා. නීතිපති උපදෙස් සඳහා නඩුව නොවැම්බර් 21 වනදා කැඳවීමටද නියෝග කළා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ආනයනික සීනි සඳහා පැන වූ බදු අඩු කිරීමේදී රජයට රුපියල් කෝටි 1590ක් පාඩු වූ බව පවසමින් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් අප්‍රේල් 2 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතායි පෙත්සම ගොනු කර තිබුණේ. මෙම නඩුවට අදාළ විරෝධතා තිබේ නම් අද දින සිට සති 8ක් තුල ගොනු කරන ලෙසද නියෝග කෙරුණා. සංශෝධනය කරන ලද වගඋත්තරකරුවන්ගේ නාමලේඛනය අද දින සිට සති 4ක් තුල ගොනු කරන ලෙසද නියෝග කළා. අධිකරණ බලය අවභාවිත කරමින් පෙත්සම ගොනු කර ඇති බවත් ඊට එරෙහිව කරුණු දැක්වීමට අවසර දෙන ලෙසත් විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කුඩිතුවක්කු මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණා. මුදල් අමාත්‍යංශ ලේකම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති පිරමීඩ් විල්මා පෞද්ගලික සමාගම එහි අධ්‍යක්ෂ සජාත් මෞසූන් පාරිභෝගික සේවා අධිකාරිය සභාපතිවරයා සහ නීතිපතිවරයා මෙහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. පෙත්සම්කරු කියා සිටින්නේ දේශීය සීනි නිෂ්පාදනයේ දිරිමත් කිරීම සඳහා 2020 වසරේදී ආනයනික සීනි සඳහා රුපියල් 50ක බද්දක් පැන වූ අතර පසුව එම බද්ද 125ක් දක්වා අඩු කෙරුණු බවයි. මෙසේ බද්ද අඩු කිරීමෙන් ලැබෙන සහනය පාරිභෝගිකයන්ට නොලැබුණු බවත් ඒ වග උත්තරකාර සමාගම් විසින් අත්පත් කර ගැනීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබුණා.